හෙලෝඩ් සතියේ සිනමාවෙන් අපි මේ සෝදානම් වෙන්නේ සිනමා ටෝකිස් විශේෂාංගය පැත්තට යන්න ෂෙනල් සෝදානමින් ඉන්න අද දවසේදීත් සිනමා ටෝකිස් විශේෂාංගය ඔබට සමීප කරන්න අපි මේ ආරාධනා කරේ අද දවසේදීත් අපේ රටේ සිනමා නිර්මාණයක් නිරන්තරයෙන් ජාත්‍යන්තර සිනමා නිර්මාණ අතර කතා බහ කරන තත්ත්වයක් උදා වෙලා තියෙනවා මේ කාලයේ වෙද්දී මේ සතියේත් අපි කතා බහට ආරාධනා කරපු චරිතයක් එවන් වූ චරිතයක් තමන්ගේ සිනමා නිර්මාණය හරහා ජාත්‍යන්තර ආමන්ත්‍රණය කරන්නට තමයි ඔහු සෑම විටම උත්සාහ කරන්නේ. ඔහුගේ මීට පෙර සිනමා නිර්මාණ මේ ආකාරයෙන්ම ජාත්‍යන්තර සම්මාන උළෙලවල් ඇතුළු ජාත්‍යන්තර සිනමා ශාලාවල කතා බහට ලක්වුණු සිනමා නිර්මාණ පවට පත් වුණා. අපි කතා බහ කරන්නට හිතුවේ ආසු චිත්‍රපටය ගැන. ආසු චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාට තමයි අපි ආරාධනා කරේ සංජීව පුෂ්පකුමාර. ඔබ දන්නවා ආසු චිත්‍රපටය මෙවර 34 වෙනි අන්තර්ජාතික ටෝකියෝ සිනමා උළෙලේ ආසියානු තරගකාරී අංශය නියෝජනය කරනවා. මේ සම්බන්ධයෙන් වැඩියමක් දැනගන්නට ඔබට හැකියාවක් තියෙනවා සිනමා ටෝකිස් විශේෂාංගයේ. සතිය කැවෑමෙන් සිනමා ටෝකිස් වෙතට ඔබ එකතු වෙන්නේ. ඉතින් මේ වන විටත් සිනමාවේ වැඩ නැවතිලා නැහැ. අධ්‍යක්ෂවරුන්, නිර්මාණකරුවන් තමන්ගේ ඊළඟ මොහොත ගැන බොහොම අදිෂ්ඨානයෙන් සහ බලාපොරොත්තු තබාගෙන ඉන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇතුළත අපි අද මෙදිරිට කැඳවගත්තේ අධ්‍යක්ෂවරේ සංජීව පුෂ්පකුමාර. ඔහු මේ වන විටත් චිත්‍රපට දෙකක වැඩ නිම කරලා ඊළඟ මොහොත ගැන බලාපොරොත්තු වෙමින් ඉන්න කාලයක්. චිත්‍රපට දෙක පීකොක් ක්ලෙමන්ට් සහ ආසු කියන චිත්‍රපට දෙක. ඒ චිත්‍රපටත් එක්ක ඔහු පෞගේ වකවානුවේ සෑහෙන මහන්සි වුණා සහ බලාපොරොත්තු තබාගෙන හිටියා. ඉතින් ඒ ගැන යම් කතා බහක් කරගන්න අවශ්‍යයි කියලා අපි හිතුවා. ඉතින් සංජීව පුෂ්පකුමාරව තමයි අද ඇන්දිරට කැඳවගත්තේ. අයිබන් සංජීව. අයිබන් ශනල්. අයිබන් ඔබ සියලු දෙනාටම. ඉතින් බොහෝ නිර්මාණකාරයන්ගෙන් අපි අහනවා වගේම පහුගිය ලොක්ඩවුන් සමය ගිය අවුරුද්දේ සිට එන බොහොම පීඩාකාරී සමයක් බව තමයි කියවෙන්නේ. නමුත් කලාකරුවෙක් හැටියට, නිර්මාණකරුවෙක් හැටියට, සිනමාකරුවෙක් හැටියට මේ කාලය කොහොමද ඔබ කළමනා කරගෙන කරගත්තේ? ශනල් මං හිතන්නේ මනුෂ්‍ය ශිෂ්ටාචාරය දිහා බලපුවාම මේක ඉතාම ආවාසනාවන්ත සමයක්. අපේ ජීවිතවලට විශාල වශයෙන් බලපෑම් සහගත සමයක්. හැබැයි ඒ අතරේ අපි අර එක්තරා විදිහක මේ අඳුර ඇතුලේ දකින ආලෝකයක් වගේ මේ පැන්ඩමික් සමයෙම නැත්තම් මේ ලොක්ඩවුන් කාලය මට පුළුවන් වුණා මගේ ජීවිතයේ නිර්මාණාත්මක පැත්තෙන් ගත්තොත් ඉතාම ඵලදායක සමයක් බවට පරිවර්තනය කරගන්න එක පැත්තකින්. ඒක තමයි මට ඔබ සඳහන් කරා වගේම ආසු කියන චිත්‍රපටයත් පීකොක් ක්ලෙමන් කියන චිත්‍රපටයත්. පීකොක් ක්ලෙමන් කියන චිත්‍රපටය තාම සිංහල නම අපි තියලා නැහැ, මේ වෙනකොටත් සාකච්ඡා පවත්වන නමක්. මේ චිත්‍රපට දෙකම මට වැඩ අවසන් කරන්න පුළුවන් වුණා. ඒක එක්තරා විදිහක ලොකු සන්තෘෂ්ටියක් දනවන අවස්ථාවක්. ඊට අමතරව ඇත්තටම ශනල් මම මේ ලොක්ඩවුන් එකේ මුල්ම කාලෙදී මට ආරාධනාවක් ලැබුණා මේ Windows of Lockdown කියලා ඉතා කුඩා මේ වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කරන්න. ඒ ආරාධනාවට මට ලැබුණේ ඇත්තටම ලොස් ඇන්ජලිස් නුවර තියෙනවා ෆිල්ම් ඉන්ඩිපෙන්ඩන්ට් කියලා ආයතනයක්. ඒගොල්ල තමයි ඔය ස්පිරිට්ස් අවෝඩ්ස් කියන සම්මාන වල සංවිධානය කරන්නේ. ඒ කියන්නේ ඔස්කා වලට කලින් දවසේ තමයි සම්මාන වල තියෙන්නේ. ඒගොල්ල ඉන්ඩිපෙන්ඩන්ට් සිනමා තමයි ප්‍රධාන වශයෙන්ම මූලික කරගන්නේ. ඉතින් ඒගොල්ලෝ මාත් සමග තවත් ආසියානු සිනමාකරුවන් 22කට ආසියානු සහ ලතින් ඇමරිකානු සිනමාකරුවන් 22 දෙනෙකුට ආරාධනා කරා මේ විනාඩි 4කට අඩුවෙන් වාර්තා චිත්‍රපටයක් හදන්න කියලා. අපි නිවස තියෙන අවකාශය ඇතුලේ කොහොමද මේ ලොක්ඩවුන් සමය අපි ගත කරන්න කියලා. ඉතින් ඒ වගේ මට වැඩ කීපයක් කරන්න හම්බුණා. ඊට අමතරව තව ඉදිරියට කරන්න තියෙන චිත්‍රපටිවලත් මට වැඩ ඇත්තටම දැන් කරගන්න ලැබිලා තියෙනවා. මං හිතන්නේ මම ඉතාම ඵලදායක විදිහට නිර්මාණකරුවෙක් විදිහට මේ කාලය යොදාගත්ත කියලා. දැන් පීකොක් ක්ලෙමන් චිත්‍රපටයේ වැඩ බොහෝ දුරට අවසන් කියන එක තමයි අපි කාරණාවක් හැටියට, ප්‍රවෘත්තියක් හැටියට අපි දන්නේ. ඔබ කැමති නම් කියන්න මේ චිත්‍රපටයේ තේමාව කොහොමද සකසගත්තේ? ඇත්තට මේ චිත්‍රපටයේ සෙනල් මීට අවුරුදු 6කට කලින් තමයි මම මේකේ වැඩ කටයුතු පටන් ගත්තේ. පීකොක් ක්ලෙමන් චිත්‍රපටය ඉස්සෙල්ලාම මේක ආරාධනා කරා වෙනිස් සිනමා උළෙලේ
ඒගොල්ලොන්ගේ තියෙන බියනාලි කොලීජ් සිනමා කියලා සිනමාකරුවන් තරුණ සිනමාකරුවන්ට උදව් කරන වැඩසටහනක්. ඒ වැඩසටහනට මේක ස්ක්‍රිප්ට් එක මුලින්ම තියෙනවා. එතකොට මම කොරියාවි ඉගෙන ගන්න කාලේ එතන ඉඳලා මම මේ ස්ක්‍රිප්ට් එකත් එක්ක අවුරුදු 6ක් මහන්සි වුණා. අවසාන වශයෙන් ෆයිනල් ඩෙවලොප්මන්ට් එක කරේ ස්ක්‍රිප්ට් එකේ බර්ලින් වල 2019 වසරේ මැද භාගයේදී නිෆ්කෝ ආර්ට් රෙසිඩෙන්ස් එකේ. ඉතින් මේ චිත්‍රපටිය සෑහෙන කාලයක් ගියපු චිත්‍රපටියක්. අවසානයේදී ඉතාලියේ තමයි මේ චිත්‍රපටිය සම නිෂ්පාදකයෙකු විදිහට ඇවිල්ලා තියෙන්නේ ඉතාලි නිෂ්පාදකයන් දෙදෙනෙක්. ඉතින් මේ චිත්‍රපටියේ තියෙන්නේ තරුණෙක් අවුරුදු 18ක තරුණෙක් යා ත්‍රිකුණාමලයේ කියන ඈත ගමේ ඉඳලා කොළඹට එනවා. එගේ නංගිගේ හෘදේ සිදුරකට අවශ්‍ය කරන ශල්‍යකර්මයක් සඳහා ඇයට අවශ්‍ය කරන ඒ ශල්‍යකර්මයට අවශ්‍ය කරන මුදල් උපයා ගැනීම සඳහා තමයි ඔහුගේ අරගලය වෙන්නේ. ඉතින් මේ තරුණයාගේ අරගලය තමන්ගේ සහෝදරිය බේරා ගැනීම සඳහා කොළඹ නගරය ඇතුළේදී ඔහු දියත් කරන ජීවන සටන තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. ඉතින් මම හිතන්නේ දැනට ඒක ප්‍රමාණවත් වෙවි කියලා. නමුත් වැදගත්ම දේ තමයි අපේ විශිෂ්ට නිලියක් වන සබිතා පෙරේරා අවුරුදු ගානකට පස්සේ මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරූපණය කරනවා අකලංක ප්‍රභාස්වර කියන අලුත්ම තරුණ රංගන ශිල්පියා සමග. ඊටමතර මහේන්ද්‍ර පෙරේරා සහ මේ ඉතාලි ජාතික ඉතාලි ඉතාම ප්‍රසිද්ධ නළුවෙක් වෙන ලොරන්සෝ අකුවිවා කියලා තවත් නළුවෙක් මේ චිත්‍රපටියේ නිරූපණ රංගනයෙන් එක් වෙනවා ඩිනාර පුංචිහව සමග. පීකොක් ක්ලෙමන්ට් පෙළ ඒ තේමාව ඔය බට ගෝචර වෙන පරිදි සංජීවී කිව්වේ අපි කුතුහලී ඉතුරු කරා ඉතිරි ටික අපි සිනමා ශාලාවලට ආපුවාම ප්‍රේක්ෂකයෙක් වැළඳගනී කියලා අපි හිතනවා. ඉතින් මෑතකම අපිට ආපු ප්‍රවෘත්තිය තමයි සංජීවගේ පැත්තෙන්. සංජීවගේ තව චිත්‍රපටයක් ටෝකියෝ අන්තර්ජාතික සිනමාවලට නිර්දේශ වෙලා තිබුණා. ඉතින් ඒක මේ වගේ මොහොතක අපිට හෙළ උඩේ ජයග්‍රහණ මදි වී සිටින මොහොතක ඒක සැලකිය යුතු ජයග්‍රහණයක් හැටියට තමයි අපි දකින්නේ. ඉතින් මේ ටෝකියෝ වල සම්බන්ධයෙන් යම් කතාවක් මේ වන විට සමාජ මාධ්‍ය වල ගොඩනැගිලා තිබ්බා. ටෝකියෝ උළෙල ගැන අපිට පොඩි හැඳින්වීමක් කරොත් ඔබ කොහොමද ටෝකියෝ උළෙල දකින්නේ? ලෝක මට්ටමෙන් ගත්තොත් ටෝකියෝ අන්තර්ජාතික සිනමාවල අපි කියනවා ඒ ග්‍රේඩ් සිනමාවල කියලා. නමුත් මම ඔය ए ग्रेड कियानी क्राविधिक मिथ्यावाक सिनेमा उल्लवाल ए ग्रेड कियान विविध हेतु ताक्षणिक कारण पदनाम करगन तमें सिनेमा उल्लवाल ए ग्रेड कीला कियानी नमुत मुनयम हो मट्टम किंग सिनेमा उल्लाक नियोजने करना कियने का इता वैदेगा द्याक एनिसा मामा लोके तीन फिजिकली तीन सिनेमा उल्लवाल राइट ऑनलाइन तीन सिनेमा उल्लवाल में कियना फिसाली की वाला दाला पेन्नन सिनेमा उल्लवाल में फिजिकली तीन सिनेमा उल्लवाल मांगा आगे करना उदाहरण के दिन मांगो ඒ ග්‍රේඩ් කියන එක එක්තරා විදිහක මට සතුටක්. මගේ චිත්‍රපටි ඒ වගේ සිනමාවල ගණාවක ගිහිල්ලා තියෙන නමුත් ඒ ග්‍රේඩ් සිනමාවලකට තේරුණා කියන එකෙන් කියවෙන්නේ නැහැ. ඒක තමයි ලබා ගන්න පුළුවන් අවසාන ජයග්‍රහණ කියලා ඒක උදාහරණයක් විතර ගත්තොත්. දැන් මම හිතන විදිහට බූසාන් සිනමාවල ලෝකයේ තියෙන සිනමාවල් වල අතරින් ගත්තාම ග්ලැම එක වැඩිම සිනමාවල්. يعني කාන් සිනමාවල වගේම විශාල ග්ලැම එකක් තියෙනවා සිනමාවල්. නමුත් ඒක ඒ ග්‍රේඩ් සිනමාවලක් නෙමෙයි. ඒ වගේම දැන් රොටඩම් සිනමා වල ලෝකෙ පිළිගන්නවා ලෝකෙ හොඳම සිනමා වල පහෙන් හයෙන් එකක් කියලා. නමුත් රොටඩම් සිනමා වල කියන්නේ ඒ ග්‍රේඩ් සිනමා වලක් නෙවෙයි. හැබැයි නමුත් අන්තර්ජාතික ප්‍රමිතීන් අතර ගත්තොත් ඒ සිනමා වල ඔක්කොම තාම ඉහළ මට්ටමේ තියෙන්නේ. ඉතින් ටෝකියෝ සිනමා වල අපේ කලාපයේ තියෙන පැරණිම සිනමා වල 34 වෙනි වතාවට ඉතින් ඒ සිනමා වලට තේරෙන එක අපේ ජීවිතේ එක්තරා විදිහක වාසනාවක් හේතු වාසනාවක් කියලා හිතන්න පුළුවන්. මොකද බොහෝ සිනමාකරුවන් කැමති ටෝකියෝ සිනමා වලට යන්න හේතුව ඒකේ තියෙන මේ මේ ඕරා එක ඒකේ තියෙන ප්‍රභාව සහ පිළිගැනීම නිසා. ඉතින් මම හිතන අපේ අශෝක හඳගම මහත්මයාගේ මීට කලින් චිත්‍රපටයක් තනිතටුවෙන් ඉගිල්ලෙන චිත්‍රපටය ආසියානු සිනමා මම මේ සැරේ නියෝජනය කරන තරංකාරියන්සෙ තිබුණා. ඊට කලින් ඒ අවුරුද්දෙම අපේ ඉනෝකා සත්‍යංගරි මහත්මිය නිර්මාණය කරපු සුලංකිරිලි චිත්‍රපටයේ මේ සැරේ හඳගා මහත්මයාගේ ඔය අල්බරෝදා කියන චිත්‍රපටයේ තියෙන තරඟකාරී අංශය තියෙනවා. ඉතින් නිර්මාණකරුවෙක් විදිහට මට ඉතාම යහපත් සතුටක් දනවන අවස්ථාවක් ටෝකියෝ සිනමා වලට මගේ චිත්‍රපටිය තිරින්. ටෝකියෝ ගිය චිත්‍රපටයේ තමයි ආසු කියලා කියන්නේ. දැන් ඔබ බලන ඇති ආසු කියන්නේ මොන වගේ චිත්‍රපටයක්ද
කවුද චිත්‍රපටයේ හිටියේ කියලා අපි විස්තර එකින් එක අපි ගේන්න. අත්‍තරම මොකද්ද මේ ආසු? සිනාල් මම ගොඩාක් මගේ මම කරලා තියෙන අනිත් චිත්‍රපටි තුන මගේ ජීවිතයට සම්බන්ධ වෙච්ච පෞද්ගලික අත්දැකීම් පාදක කරගෙන මේ පෞද්ගලික අත්දැකීම් කිසියම් විදිහක අපේ සමකාලීන සමාජ දේශපාලන වටපිටාව පිහිනවත් පිටවන්න තමයි මම උත්සාහ කළේ. එමගින් මම උත්සාහ කරේ අපේ සමාජයේ මිනිස්සු විදිහට අපි මූණ දීලා තියෙන ජීවන උබතෝ කෝටිකේ එහෙම නැත්නම් අපේ ජීවිත මූණ දීලා තියෙන මේ ජීවන අරගලය සහ ඒකට හතුරු වෙලා එහෙම නැත්නම් ඒකට සතුරු වෙලා තියෙන සමාජ දේශපාලන සන්දර්භයන් හඳුනා ගැනීමට තමයි මගේ චිත්‍රපටි මම මූලික වශයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් ආසු කියන චිත්‍රපටය සැබවින්ම මගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධ චිත්‍රපටයක් නේ. ඒක තමයි වැදගත්ම සාධක වෙන්නේ. ඒක තමයි ගොඩක් අය අහන්නේ මේක වෙනස් නේද ඔයාගේ අනිත් චිත්‍රපට වලින් කියලා තාම දැකලා නැත උනත්. ආසු චිත්‍රපටයට පදනම් වුණේ අත්ත වශයෙන්ම මගේ ජීවිතය කම්පා කරවපු සිදුවීමක්. මම මගේ අම්මට ගොඩක් ආදරෙයි, මගේ බිරිඳට ආදරෙයි, මගේ නංගිලට ආදරෙයි. මට නංගිලා හතර දිනක් ඉන්නවා, පස් දිනක් හිටියා, එක්කෙනෙක් නැති වුණා. ඒ නැති වෙච්ච නංගිගේ ජීවිතය පදනම් කරගෙන තමයි මම පීකොක්ලමන් චිත්‍රපටය හදලා තියෙන්නේ. ඉතින් මං මේ කාන්තාවන් මුහුණ දෙන ජීවන ගැටලුව ගැටුම වේදනාව සම්බන්ධයෙන් මං කියන්නේ එක්තරා විදිහක අවිඥානිකව මම ශාල වශයෙන් සංවේදී. ඒක මම මේ මං හිතන්නේ මම හැදිච්ච පරිසරය නිසා, මගේ ගෙදර පරිසරය මගේ නිසා වෙන්න පුළුවන්. සහ කොහොමත් මම අර මේ මනුෂ්‍ය ජීවිතයේ යහපත වෙනුවෙන් කැප වෙන මිනිස්සු කෙරෙහි මගේ විශාල ලාලසාවක් තියෙනවා, ගෞරවයක් තියෙනවා. ඒ නිසා මම සමහර වෙලාවට මං කවදාවත් මං අඳුරන්නේ නැති මිනිස්සෙකුුණත් මලගෙදරක් දැක්කොත් මං ගිහිල්ලා එන්න කැමති, එයා මනුෂ්‍ය සමාජයට කිසියම් සේවාවක් කරලා තියෙනවා කියලා මට දැනුණොත්. ඉතින් මම මේ ඉන්දිරා ජයසූරියගේ, ඒ කියන්නේ අපි හිටපු කතානායක කරු ජයසූරිය මැතිතුමාගේ බාල දියණිය, එයා 2016 දී තමයි මිය ගියේ. අපි කවුරුත් දන්න එක ප්‍රසිද්ධ කතාවක්. එයා එංගලන්තයේදී මිය ගියා. එයට පියුරු පිළිකා මේ මොනවද මේ කැන්සර් එකක් පිළිකාවකින් තමයි එයා මිය ගියේ. අත පියුරු පිළිකාව බ්‍රස් කැන්සර් එකක්. ඉතින් මේ කතාවම කියුවට පස්සේ මට ආපු පළවෙනි දේ තමයි මනුෂ්‍ය ජීවිතේ යහපත වෙනුවෙන් අපේ මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ අනාගතයේ දකින්න පුළුවන් හිරු කිරුණ වෙනුවෙන් ආලෝක වෙනුවෙන් මිනිස්සුන්ට මේ වගේ කැපකිරීම් කරන්න පුළුවන් ද කියන්නේ. රයිට්? ඒ කියන්නේ ඉන්දිරා ජයසූරියා එයාට වෛද්‍යවරු එයා නිර්දේශ කරා ඔයාට පිළිකාවක් තියෙනවා. ඔයා වහාම ප්‍රතිකාර ගන්නට. හැබැයි මේ වෙනකොට එයා ගැබිනි මාතාව. එයා තීරණය කරා එයා දැනගත්ත මේ ඖෂධ ගත්තොත් මේ බෙහෙත් ගත්තොත් එයාගේ අර කලලයට හානි වෙන්න පුළුවන් කියලා. ඒ නිසා තමන්ගේ මරණයට දින පෙනිපෙනි ඇය ඒ ඖෂධ ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනවා. ඇයි? නූපන් දරුවෙකුට ජීවිතයක් දෙන්න. මොකද එයා හිතන්නේ නැති මේ නූපන් දරුවා මනුස්ස මේ අපි මනුස්ස ලෝකය කිසියම් ආකාරයකට ආලෝකමත් කරන්න පුළුවන් කෙනෙක් කියලා. එයා හිතන්නේ නැති එයාටත් වඩා මේ ලෝකය මේ සමාජය මේ මනුස්ස පැවැත්මට මහ විශාල ආලෝක කදම්බයක් ගේන්න පුළුවන් කෙනෙක් තමයි මේ මගේ කුස ඇතුළේ ඉන්නේ කියලා. ඉතින් මට එයාගේ ඇයගේ ඉන්දිරා ජයසූරිය පෙන්නපු ඒ අසීමාන්තික ආදරය, නූපන් දරුවෙක් වෙනුවෙන් කරපු ආදරය මට විශාල කම්පනයක් ගෙනා. මොකද මගේ අම්මා කරලා තින්නේ ඒ වගේම කැපවීම. මගේ අම්මා ළමයි 10 දෙනෙක් හදලා තියෙනවා. රයිට්? ජීවිතේ කවදාවත් පරාද වෙන්න කැමති නැතිම කෙනෙක්. රයිට්? එයා ගිහිලා තින්නේ 4 පන්තියට විතරයිද කොහෙද? ජීවිත පරාද වෙන්න කැමති කෙනෙක් හැමදාම ජීවිතයත් එක්ක සටන් කරනවා, සටන් කරනා බව නොකියමින්. ඉතින් මම ඒ නිසා මට ඒ ඉන්දිරා ජයසූරිය කතා මා විශාල වශයෙන් කම්පැනිටපත් කළා. ඔය අතරේ තමයි නමුත් මට චිත්‍රපටයක් කිරීමේ දැඩි උමනාවක් ඒ කතාව අතර තිබුණේ නැහැ. මොකද මම වෙන ගොඩක් වැඩ කීපයක් එක හිටපු නිසා. ඔය අතරේ අපිට මේ ආවා මට මේ ආසියානු සිනමාකරුවන් 20 දෙනෙක් තෝරගත්ත ප්‍රොජෙක්ට් එකට මැලේසියාවේ. ඒගොල්ලන්ට අවශ්‍ය කරන මැදි චිත්‍රපටයක් නිර්මාණය කරන්න කියලා ඒකට අවශ්‍ය කරන කිසියම් මූල්‍යමය අනුග්‍රහයකුත් ලබා දුන්නා. ඉතින් ඒ අතරේ අපි මේ මගේ බිරිඳ කිව්වා සංගීත මේ නදී කිව්වා අපි මොකද හිතන්නේ මේ කතාව අපි මේක කරොත් කියලා. ඉතින් මම කල්පනා කරා රයිට් ඕකේ
let's try අපි හිතලා බලමු කියලා. ඊට පස්සේ අපි දෙන්න ගොඩක් සාකච්ඡා කරා. ඉතින් ඇත්තටම මගේ බිරින්දගේ මැදිහත් වීම ස්ක්‍රිප්ට් එකට විශාල වශයෙන් තිබුණා. සමහර ඩයලොග්ස් එහෙම ඇත්තටම එයා ගෙනාවේ. එයා මොකද එයා කාන්තාවක් නිසා යටි ඊට වඩා හොඳට දැනෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපි දන්න කාන්තාවන් කීප දෙනෙක් ඉතින් අනුරාධපුරේ සායගේ ගමේ. අපි ඒගොල්ලන්ටත් කතා කරා. අපි දන්න වෛද්‍යවරු කීප දෙනෙකුටත් කතා කරා. ඉතාලම කියන්නේ හද කම්පා කරන කතාවක් සහ එක්තරා විදිහක මිනිස්සුෙකුට කරන්න පුළුවන් මිනිස්සු පුත්‍රයෙකුට කරන්න පුළුවන් ගෞරවණීය නමස්කාරයක් එක්තරා විදිහක. ඉතින් මම කල්පනා කරා රයිට් මේ චිත්‍රපටය කරනවා කියලා. ඉතින් අත් වශයෙන් මම විශාල පැහැදිලි කිරීමක් කරා. නමුත් මම උත්සාහ කරන්නේ කියන්න උත්සාහ කරේ ඇයි මම මේ චිත්‍රපටය කරේ කියන එක. ඉතින් මේක ඉන්දිරාගේ කතාව. මොකද එයා ලෝකේ පුරාම මිනිස්සු ගොඩාක් ඉන්ස්පයර් කරන්න එයාගේ කතාවෙන්. ඒ කියන්නේ නමින් පදනමක් පවා ඔව් ඉන්දිරා කැන්සර් ට්‍රස්ට් කියලා එයාගේ පවුලේ විසින් පවුලේ සමාජයෙන් විසින් ආරම්භ කරලා තියෙන සාමී සියලු කියන්නේ මිනිස්යන්ට කිසියම් විදිහක ජීවන අර්ථයක් ගේන සමත් වුණු කාන්තාවක්. ඒ නිසා තමයි මම මේ චිත්‍රපටය කරන් තීරණය කරේ. एक विशिष्ट उदाहरण मेत काले आपू समहार विट प्रेक्षक दी कथा मट संजय हण्डोने हरिट कथा पटांगा को विवरका को कथा पटांगण मेतुले संजीव पटांगण को संजीव अवसन को चित्रपट प्रधान वशंग मंग सिनेमा उत्साह मट लोके समग बिदागनी मट गुड़ दीवाल तीन आखियन विश्वास मत गुडनेट पास ईलंगट मम सिनेमा करूद हमेलैम उत्साह मगे चित्रपाट बेलवाट पास तव के मनुष्य जीवित आदरकरा पुलवा मनुष्य पारिवर्तने वेविधकन उपकल्पने मत ईलंगक तमय मे चित्रपाट बेलवाट पास मे बल मिनीस अभी मनुष सामजे यहापत विनय किसी अम्मेट मध्यम क्रांडतरातु अति वेविधकन प्रार्थने एक तम मम चित्रपाटिया निर्माण करानी थिंग ए अर्थ गता आसुकी मगे मुंगे मौलिक प्रार्थना वन वलट एक पुलवा निर्माण कर चित्रपाटिया मेके मगे यार मनुष्याट तीन आदर गौरव सह प्रणाम चित्रपाटिया तीन किल मंगीत सह अतम मम अनुदत्त सौंदर्य निर्णायक एसियाल में चित्रपट मम हितनवा मे चित्रपटे वेनुवेन ओब कास्टिंग करद्दे नलु नीली वरणे करद्दे ओब वेनदट यदपु ए उत्साहयन वलट तरमक वेनस वेन्न एति किला मट हितनवा शनाल हरि अत्तटम कियन्ने शनाल अहन्न एत्ते उदारी वर्ण कुल सूर्य वगे मे सामान्यं ඉතම ටිනාටි ප්‍රේක්ෂකයන් අතර විශාල ජනප්‍රියත්වයක් අත් කරගෙන තියෙන කෙනෙක් ඇයි මගේ චිත්‍රපටියට දාගත්තේ කියන එක. හැබැයි ඒ වෙනකොටත් උදාරි උදේ ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනි, ඒ අය මහත්මයාලාගේ චිත්‍රපටිවලත් විශාල වශයෙන් පෙනී ඉන්න කාලයක තමයි මම එයාව මේ චිත්‍රපටියට යොදාගත්තේ. අත වශයෙන්ම උදාරිට කලින් අපි නිලිය කීප දෙනෙක්ම අපි කල්පනා කරා. ඒ අතර උදාරිත් හිටියා. අවසානයේදී මට අපු දෙය තමයි ඒ චරිතේ කියන්නේ අපි හිතනවා අපි ඉඳ කැරක්ටර් ආක් එකක් කියලා කියන එක. කියන්නේ අපි චිත්‍රපටයක චරිතයක් ගමන් කරන කියන්නේ ඡාපයක් තියෙනවා. ඒ චරිතේ ගමන් කරන මාර්ගයක් තියෙනවා. ඒ චරිතේ ගමන් කරන මාර්ගයේදී චරිතේ වෙනස් සිදුවෙන අභ්‍යන්තර චරිතය ඉන ඇන්ඩ් අවුට් කියන්නේ අභ්‍යන්තරක සහ බාහිරව සිදුවෙන වෙනස්වීම් වලට ගැළපෙන නිලියක් ඇත්තටම අපිට ඕන වුණා හොයාගන්න. ඉතින් යා ඒක ඇත්තටම හරිම දුර්ලභයි අපේ රටේ. මොකද අපිට ඉන්නේ තාම සීමිත නළුනිලි පිරිසක්නේ. ඒ සීමිත පිරිසනුත් චරිතයක් අවබෝධ කරගන්න පුළුවන් ඩිරෙක්ටර් කෙනෙක්ගේ සෞන්දර්ය දෘෂ්ටිවාදය හරියටම නිරූපණය කරන්න පුළුවන් අය අවම වශයෙන් නිරූපණය කිරීම කෙසේ වෙතත් මේ මනුස්සයර මොකද්ද කියන්න ඕන මේ කියන්න ඕන දෙයට ඇයි මාවම ගන්නෙ? එතකොට මම කොහොමද මේ මනුස්සයර ඕනේ දෙ කියන්නේ කියන එක අවබෝධ කරගන්න පුළුවන් අය තාම අඩුයි කියලායි මගේ පිළිගැනීම වෙලා තියෙන. මොකද මම දැන් අවුරුදු ගණනාවක් මේ ශාස්ත්‍රයේ ඉන්න නිසා අපේ රටේ. ඉතින් එහෙම බලපුවාම අපිට අර මං කිව්ව මේ අභ්‍යන්තරික සහ බාහිර ලක්ෂණ දිහා බලපුවාම අපිට හිටපු
අවසාන වශයෙන් අපිට ඊට හොඳම ඔප්ෂන් එක එහෙම නැත්නම් එහෙම කියන හොඳම තේරීම තමයි උදාරි වර්ණ කුල සූර්ය. අත්ත වශයෙන්ම උදාරි මේ චිත්‍රපටයේට මේ චරිතය නිරූපණය කිරීමෙන් එයා අධ්‍යක්ෂණය කිරීමත් ඇත්තම මම විශාල සන්තෘෂ්ටියකට පත් වුණා. හේතුව තාම විශිෂ්ට විදිහට එයා මේ චරිතය තේරුම් ගත්තා සහ එයා දැනගෙන හිටියා ඩිරෙක්ටරට අධ්‍යක්ෂවරයාට ඕන කරන්නේ මොකද්ද කියලා. ඒ එයාට අධ්‍යක්ෂවරයාට ඕන කරන මාර්ගය යන්නේ එයා තුල තිබුණු කැපවීම. මම හිතන්නේ උදාරිට එයාට රංගපෑම සඳහා එයාට තියෙන අර අන්ඩයින් තර්ස්ටි එකක්. ඒ කියන්නේ නොමියන පිපාසයක් එයාට තියෙනවා. ඒක විශාල වශයෙන් උපකාරී වුණා කියලා මම හිතනවා මේ චිත්‍රපටයට. ඉතින් මම හිතන්නේ අපිට ගන්න පුළුවන් හොඳම කෙනා තමයි මේ චිත්‍රපටයට ආවේ. ඉතින් එයා මේ චිත්‍රපටය ඉතාම හොඳින් කරයි. වගේම ඇගේ නංගිගේ චරිතය නිරූපණය කරන ඩිනාර පුංචියව ඉතාම විශිෂ්ටයි. මම හිතන්නේ ලංකාවේ සිනමාවේ අපිට දකින්න පුළුවන් පැහැබරම අනාගතයේ තියෙන නිලිය විදියට මට ඩිනාරව කියන්න පුළුවන්. මොකද එයාගේ අධ්‍යාපන මට්ටම, දේවල් තීරුම් ගැනීම, එයාගේ රෂනල් මයින්ඩ් එක විශාල වශයෙන් මම හිතන්නේ අපිට උපකාරී වෙයි ඉස්සරහට. මොකද අපිට එහෙම අය අඩුයි. දැසේ කවුරුත් හිතුවේ නෑ කවුද අපි සොමරද්ද සනායක මහත්තයා යා. මම හිතන්නේ ඊට කලින් ලිස්ටර් ජේම්ස් වීරස් මහත්තයාගේ චිත්‍රපටි දෙකක රඟපාලා තියෙනවා. අහසින් පොළොවට සහ මම හිතන්නේ මඩොල් දුව. ඊට පස්සේ අවුරුදු 30 ගානකට පස්සේ මම හිතන්නේ එතුමා 30 ගානකට 40 ගානකට පස්සේ චිත්‍රපටි රඟපෑවා. මම හිතන්නේ නළුවෙක් විදිහට සොමරද්ද සනායක මහත්තයාට පුදුම පෞරුෂයක් තිබ්බා කියලා මම හිතනවා. ඉතින් ෂාම් ෆෙනෑන්ඩෝ යා ඉතාම අපිට ඉන්න හොඳම නළුවෙක් ඔහු. එයා සහ චරිතයකට ප්‍රවිෂ්ට වීමේදී ආගේ තියෙන කැප කිරීම, ඉවසීම, කියන්නේ චරිතය අවබෝධ කරගන්න. මේ හැමෝගෙම දායකත්වය චාන්දනි සිනීරත්න. ඉතින් ශ්‍රේතික වාදසිංහ කියලා කුඩා දියණියක්. එයා තමයි සුනාමි චිත්‍රපටයේ අර කුඩා දියණියගේ චරිතය කරේ. මේ හැමෝම විශාල සහයෝගයක් මට දුන්නා. මං හිතන්නේ මං හොඳපු මගේ චිත්‍රපටවල පැහැදිලිවම අර මීට කලින් දැවෙන විහඟුන් සහ ඉගිලෙන මානුව කියන චිත්‍රපටි දෙකේ දැක්ක නළු නිලි ස්වභාවයට වඩා වෙනස් ස්වභාවයක් තමයි මේ චිත්‍රපටි තියෙන්නේ. නමුත් මං හිතන්නේ චිත්‍රපටියට ඕන කරනම නළු නිලි සමූහය තමයි ලැබිලා තිබුණේ. පීකොක් ක්ලෙමන්ට් එක අතකින්, ආසු තව අතකින්, ඊළඟට මොකක්ද? ශනල්, ඇත්තට මම දැන් මේ වෙනකොට ප්‍රොජෙක්ට්ස් මම ස්ක්‍රිප්ට් එක කියන්නේ අවසන් ඩ්‍රාෆ්ට් කීපේ යන චිත්‍රපටයක් තියෙනවා අම්මා කියලා. ඒක මේ මවුරු දෙදෙනෙගේ කතාවක්, තමන්ගේ නැතිවෙච්ච දරුවන් සොයාගෙන යන අරගලයක්. ඒක 2018 මට ලොකානු සිනමාවල්ලේ ඕපන් ඩෝ මාකට් එකේ මේන් ප්‍රයිස් එක හම්බෙච්ච ප්‍රොජෙක්ට් එක. ඒක දැනට ඇත්තටම අවාසනාවන්ත ත්‍රි චිත්‍රපටි තිරරචන එළියමින් හිටියේ මමත් ප්‍රියත් ලියනගේ මහත්මියත් BBC සේවයේ හිටපු සහ මගේ මිත්‍රයෙක් ක්ලෙමෝ කියලා මේ ප්‍රංශයේ ජීවත් වෙන. නමුත් ප්‍රියත් ලියනගේ මහත්මයා අවාසනාවන්ත විදිහට මිය ගියා. සමගත්ත ඒ නිසා පොඩි කාලයකට ඒ ප්‍රොජෙක්ට් එක නැවතුණා. නමුත් දැන් අපි තව අවුරුද්දක් විතර යනකොට මට හිතෙනවා ස්ක්‍රිප්ට් එක ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. ඊට අමතරව මම රිසර්ච් එකක් කරමින් යනවා දැන් ලිනාඩ් වුල්ෆ් ගැන. ලංකාවේ හිටිය ඔව් ලිනාඩ් වුල්ෆ්ගේ ලංකාවේ ජීවිත, ඔහුගේ ජීවිතේ ලංකාවේ කාල පරිච්ඡේදය පදනම් කරගෙන චිත්‍රපටයක් කරන්න. එක ටිකක් ලොකු ප්‍රොජෙක්ට් එකක්. දැන් මම ඒකෙත් රිසර්ච් එක පටන් ගන්න ගොඩක් කල් යනවා. ඊට අමතරව මං කියන්නේ අපි කියමු බ්ලූ ප්‍රින්ට් එකක් කියලා දාලා තිනවා එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ චරිත ප්‍රධානිය චිත්‍රපටයකට කරන්න ඕන කියන අදහසක් තියෙනවා. මොකද මං ඔක්කොට වඩා මං කැමති ජෝතිපාල මහත්මයා මිනිස්සෙක් විදිහට එයාට තිබුණු සරලත්වයට සහ මිනිස් ප්‍රජාවට දක්වපු සෙනෙහසට. ඉතින් මං හිතනවා මං ඔහු ගැනත් චිත්‍රපටයක් කරන්න සූදානම් වෙනවා. අම්මා, ජෝතිපාල, ලෙනාඩ් වුල්ෆ් මේ ත්‍රිකෝණය තමයි සංජීවගේ ඉදිරි කාලය ගෙවෙන්නේ, ගත වෙන්නේ. මං හිතන්නේ ශ්‍රේණල් මගේ ඉස්සර අවුරුදු 10-12 ගෙවෙන්නේ මේ චිත්‍රපට තුනත් එක්ක කියලා මගේ අදහස තියෙනවා. ඊට අමතරව ඇත්තට මම දැම්ම කියන්න අවශ්‍ය නැ වෙන ලොකු ප්‍රොජෙක්ට් එකක් වෙන පිට රටකට මං ඩිවලොප් කරමින් ඉන්නේ. හොඳයි. ඒක තමයි සංජීවගේ ත්‍රිකෝණය ඊළඟ දශකයේ ඇතුළත. කාලය ගත වුණා. අද අපිට සමුදෙන්නත් අවශ්‍යයි සංජීවට. ඉතින් සංජීව බොහොම ස්තුතියි අපි මෙදිරිට ආවට. උනායි බොන්. බොහොම ස්තුතියි ශනල්. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම මේ මට ආරාධනා කිරීම ගැන මේ වැඩසටහනට. බොහොම ස්තුතියි.